ළමයි අතට යන ස්මාර්ට්ෆෝන් එකෙන් කරන්නේ මොනවද කියලා ආරක්ෂිතව බලන්න පුළුවන් ඇප් එකක් ගැන කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩක් වෙලාවට දෙමව්පියන්ට මේ වෙනකොට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේ වෙනකොට ඔයාගේ දුවට පුතාට විශේෂයෙන්ම ස්මාර්ට්ෆෝන් එකක් අතට දෙන්න ඔයා හිතාගෙන හිටියේ නැති වුණත් මේ වෙනකොට අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න තවදුරටත් ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. අද ඔයගොල්ලන්ට කියන ඇප් එක හරහා ඔයගොල්ලන්ට මේ දරුවාගේ අතට එහෙම නැත්නම් තමන්ගේ සමීපතමයා අතට යන ස්මාර්ට්ෆෝන් එක ඒගොල්ලෝ පාවිච්චි කරන හැමදේම ගැන ඒගොල්ලන්ට නොදැනි ඇහැ ගහගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් පළවෙනියටම කියන්න අවශ්‍යයි අද අපි කතා කරන ඇප් එක තමයි KidsGuard Pro for Android කියලා කියන්නේ. ඉතින් Clevguard කියන කම්පැනි එකෙන් තමයි මේ ඇප් එක ඩිවලොප් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙතනදී ඔයගලන්ට කරන්න තියෙන්නේ clevguard.com මම පල්ලෙහා description එකේ links දාලා තියෙනවා. මෙතනට ගිහිල්ලා ඔයාලට මේක account එකක් හදාගන්න ඕනේ. ඉතින් මෙතනදී මම මේ demonstrate කරන්නේ Android phone එකකට. හැබැයි මේක iOS වලටත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ගිහිල්ලා මෙතනින් package එකක් තෝරගන්න පුළුවන්. මෙතනදී මාසයක් ඔයගොල්ලෝ try කරන්න පුළුවන්. මාස 3ක් එහෙම නැත්නම් අවුරුද්දක් විදිහට. මේ විදිහට මෙතනින් ඔයාට අවශ්‍ය කරන package එක විශේෂයෙන්ම ලබා ගත්තට පස්සේ එතනින් එහාට ඔයාට තියෙන්නේ ඔයාගේ දරුවට ලබා දෙන ෆෝන් එක එහෙම නැත්නම් ඔයාගේ සමීපතමයට ලබා දෙන Apple එහෙම නැත්නම් Android ෆෝන් එක අරගෙන මේකේ setup process එක කරන්න. ඉතින් මේ විදිහට ඔයාට සම්පූර්ණයෙන්ම මේකේ තියෙන steps හරහා මේක setup කරන්න පුළුවන්. permissions ගොඩක් අවශ්‍ය වෙනවා Android එහෙම නැත්නම් iOS system එක තුල. මේ විදිහට සම්පූර්ණයෙන්ම මේක setup කරගත්තට පස්සේ මේ target phone එක තුල අදාළ කරන app එකේ icon එක පවා නැති වෙනවා. ඉතින් මේ හරහා මේක පාවිච්චි කරන කෙනා තමන්ගේ ෆෝන් එක මොනිටර් වෙනවද නැද්ද කියන එකවත් මෙතනදී දැනගන්න කිසිම හැකියාවක් නැහැ. ඔයාට පුළුවන් මේක සෙටප් කරලා කම්පියුටර්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් බොහොම පහසුවෙන් ඔයාට parental control එක access කරන්න පුළුවන්. target phone එකට මේක install කරලා දෙන්න පුළුවන්. ඒකයි හොයා ගන්නවත් නැති වෙනවා app එක. මේ විදිහට අපි අපේ target phone එකට මේ KidsGuard Pro for Android එහෙම නැත්නම් iOS විදිහට මේ software එක app එක install කරලා අදාළ permission ටික setup කරලා දුන්නට පස්සේ එතනින් එහාට අපිට තියෙන්නේ අපේ phone එකට මේ විශේෂම dashboard එකට ගිහලා log වෙන එක විතරයි. වෙනම app එකක් අවශ්‍ය නැහැ. website එකෙන්ම log වෙන්න පුළුවන්. PC එකක් වෙන්න පුළුවන්. වැඩ කරන ගමන් ඕන තැනක ඉන්න ගමන් දැන් ඔයාට මේ target phone එක බලන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ menu එකට ගිහිල්ලා dashboard එකට ආවට පස්සේ මෙතන තියෙනවා WhatsApp නම් එතන කොච්චරක් messages අරගෙන තියෙනවද, කොච්චර home hour වෙලා තියෙනවද, calls කොච්චරක් ඇවිල්ලා තියෙනවද, messages කීයක් ඇවිල්ලා තියෙනවද, photos මේ app එක දැම්මට පස්සේ ඉඳලා අරගෙන තියෙනවද කීයක්, browse කරලා තියෙනවද, browse එකේ history එක. ඒ වගේම මෙතනදී ඔන්න තියෙනවා මොන apps ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් YouTube එක පාවිච්චි කරලා තියෙනවා වැඩියෙන්. ඒ වගේම Facebook, PC Guide LK app එකත් පාවිච්චි කරලා තියෙනවා. හොඳ ළමයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මේ target device එකේ සිද්ධ වෙන දේවල්, screen time, මේ හැම දෙයක්ම වගේම මොන වෙලාවෙද මේක active වෙලා තියෙන්නේ කියන එක පවා බලන්න පුළුවන්. ඉතින් phone එක විශේෂයෙන්ම මේක ගොඩක් හොඳ step එකක් කියලා කියන්න පුළුවන්. දරුවෙක් එක්ක විශේෂයෙන්ම හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න එක විදිහකට. එයා ඇත්ත කියනවද කියන බලන එක විශේෂයෙන්ම අම්මට තාත්තට කරන දේ පේනවා. එහෙම නැත්නම් බලන් ඉන්නේ කියලා පොඩ්ඩක් කියන්න. පුංචි කාලේ ඉඳලාම එයාට තමන්ගේම control එකක් එක්ක මේ විදිහට smart device වලට ඇබ්බැහි වෙන්නේ නැති වෙන්න මේ දේ ඒගොල්ලන්ට පාඩමක් විදිහට දෙන්නත් පුළුවන්. ඒ වගේම මේ හරහා location එක device එක තියෙන තැන කොතනද කියන එක බලන්න පුළුවන් real time. මේ හරහා වාගේ දරුවා දැන් මේ මොහොතේ ඉන්නේ කොතනද කියන එක බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන් වෙනවා මේ app එක හරහා. ඒ වගේම තමයි device එකේ info මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපිට menu එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් location tracking. අපිට ඕන නම් geo fence එකක් දාන්න පුළුවන් මෙන්න මේ area එකෙන් පිටතට ගියොත් අපිට එන්න message එකක්. ඉතින් මම හිතන්නේ ඕගොල්ලොන්ට තියෙන possibilities හිතා ගන්න පුළුවන් මෙන්න මේ area එකෙන් මේ ෆෝන් එක එළියට ගියොත් විශේෂයෙන් මෙයා කියලා තියෙන තැනින් එහාට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි social apps වලට ගියාට පස්සේ WhatsApp, Facebook, Messenger, Skype, Discord, Snapchat, Instagram, Tinder, Telegram මේ හැම දෙයක්ම
පාවිච්චි වෙන apps මෙතනදි තියෙනවා. ඒ හැම එකක්ම monitor කරන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියොත් විශේෂයෙන්ම අපිට phone files වල call logs වලට ගියොත් call logs තියෙනවා. මට ආපු calls මේ phone එකට. ඒ වගේම messages අපිට බලන්න පුළුවන්. ඔන්න messages තියෙනවා. ඒ වගේම device එකෙන් ගත්ත photos අපිට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ගියොත් camera app එකට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මොනවද මේ device එකේ තියෙන Photos කියලා ඉතින් data connection එක ටිකක් විතර වැඩිපුර තියෙන්න ඕනේ. මම හිතන්නේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් idea එක මේ හරහා බොහොම පහසුවෙන්ම මේ app එක හරහා අපිට තියෙන options එක ගත්තම විශේෂයෙන්ම location tracking මේ හැම දෙයක්ම සහ live recording එකක් පවා අපිට ගන්න පුළුවන් මේ මොහොතේ මොනවද වෙන්නේ කියලා ඉතින් record sound කියන එක ගත්තොත් එහෙම අපිට Record කරන්න පුළුවන් phone එකට ඇහෙන සද්දේ. ඉතින් මේ තියෙන්නේ දැන් ඔන්න remaining time විනාඩි 2ක recording එකක් යනවා එයාගේ phone එක තියෙන තැන ඉඳලා. මේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අවශ්‍යයි නම් screen එක පවා record කරන්න පුළුවන් අදාළ device එකේ record කරලා මෙහාට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් එකම ඔන්න KidsGuard Pro for Android කියලා කියන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් app එකක් කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කිසිම බයක් නැතුව දෙපාරක් හිතන්නේ නැතුව ඔයාට phone එක දැන් ළමෙක් අතට දෙන්න පුළුවන්. ඒ හරහා එයාලා සහ දෙමාපියන් දරුවන් සහ දෙමාපියන් අතර තියෙන විශ්වාසය එහෙමත් නැත්නම් ඒ තියෙන විශ්වාසය තියන්නම් කියන විශ්වාසය හරියට තියනවද කියන එක ගැනත් මේ හරහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි මේ KidsGuard Pro for Android එහෙමත් නැත්නම් iOS එක ඔයගොල්ලෝ මිලදී ගන්නවා නම් ඒ අදාළ කරන plan සහ තොරතුරු links හැම එකක්ම පල්ලෙහා description එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ දේවල් බලන්න වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.